වහාම දැන් අර කන්ටේනර් ලැබ්ස් එහෙම පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම දැන් ඉන්දියාවේ ඒ පූනායි වගේ නගරවල මේ සම්බන්ධයෙන් දැනට තියෙන පහසුකම් තියෙන ලැබ්ස් වලට මේවා යැවිය යුතුව තිබෙනවා. ඒ කියන්නේ විධිමත් මේ සාම්පල් පරීක්ෂා කරන්න විධිමත් අර මේ ඒ පහසුකම් තියෙන ලැබ්ස් වලට යැවිය යුතුව තිබෙනවා. ඒ වගේම මේ විධිමත් ක්‍රම අනුගමනය කරන්න ඕනේ. ඒ වගේම ඒ සඳහා අපි පහසුකම් දෙන්න ඕනේ. ඒ වගේම යම් පාලනයක් කරන්න ඕනේ සංචාරකෝ එන එකේ පාලනයක් කරන්න මේ මේ එයාපෝට් එකෙන් උෂ්ණත්වය පරීක්ෂා කරලා මේ මේ හොයා ගන්න පුළුවන් කමක් නැහැ. ඒවා ඊටාම ප්‍රාථමික ගණේ පරීක්ෂණ ක්‍රම. ඒක කවුරුත් පිළිගන්නේ නැහැ. සමහර වෙලාවට ඒක වෛද්‍යවරයෙක් මට කිව්වා මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයෙක් සමහර වෙලාවට ඒ අසනීපයක් තිබ්බනම් පෙනඩෝල් එකක් අරගෙන ආවත් මේ සමහර ලාට උෂ්ණත්වය පිළිබඳ පරීක්ෂාවට අහුවෙන්නේ නැහැ කියලා. මේ වගේ දේවල් තියෙනවා. ඉතින් මේක මම වෛද්‍යවරයෙක් නෙමේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේවා මේ මේ පිළිබඳව අපි දන්න ඒ පිළිබඳ සුවිශේෂිත අයගෙන් ආපුවම මේ කියනවට වැඩිය ප්‍රශ්නෙක් මේ කියනවට වැඩිය කියන තරම් සරල නෑ කියන එක කියනවා. ඒ නිසා අපි යුතුයකමක් තියෙන ඒකයි ඊයේ තමුන්නාන්සලාට මේවා දැනුවත් කරද්දී අදත් මම කල්පනා කරා මේ පිළිබඳව මේ රටේ ජනතාව සහ ආණ්ඩුවේ අවධානය යොමු කළ යුතුයි කියලා. නැහැ මං මේ සම්බන්ධයෙන් අදාළ මේ විශේෂඥ ඥානයක් තියෙන අයගෙන් ඇහුවා. මොකද මේ ඒගොල්ලන්ගෙන් මේ පිළිබඳව අවබෝධය ගන්න ඕනේ. ඒ අහලා තමයි මේ මේ පිළිබඳව මං දැනුවත් කරේ. ඒක තමයි ඒ තීරණේ රජය විසින් ගත යුතුයි. අපිට නැත්නම් චීනයේ ඉඳලා මේ තුග ගණන් ආපහු මේ ලංකාවට එන චීන ජාතිකයන් එනවනම් ඒ වගේම සමහර කම්කරුව විදිහට දාස් ගණන් වැඩ කරනවා ලංකාවේ. ඒගොල්ලෝ තවමත් ගිහිල්ලා එමින් පවතිනවා. ඒ මේ එයාපෝට් එකේදී උෂ්ණත්වය පරීක්ෂා කරලා මේ මේ පිළිබඳව කටයුතු කරනවා නම් ඒ අවධානම අපිට ගන්න බෑ. දැන් මේ වෛද්‍යවරු කියන විදිහට විශේෂඥ මේ සම්බන්ධයෙන් විශේෂඥ ඥානය තියෙන අය කියන විදිහට මේ කිසිසේත්ම සෑහීමට පත්විය යුතු ක්‍රියාවලියක් නොවේ. ඒ නිසයි අපි මේ කියන්නේ. මේක නෑ. ඉතින් දැන් මෙතන ප්‍රශ්නේ තියෙන මහත්වෝ අපි අපි හිටියානම් කියන ප්‍රශ්නේ නෙමෙයිනේ. අපි හිටියානම් ඒක අපි ඒ විශේෂඥ වෛද්‍යවරුන් විශේෂඥයන්ගේ අවධානයට ලක් කරලා ඒ ගත යුතු ක්‍රියාමාර්ග ගන්නවා. දැන් උදාහරණයක් විදිහට අර කන්ටේනර් ලැබ්ස් ගැන මම කිව්වේ සාමාන්‍ය වෙන රටවල් වල කරන්නේ මේ වගේ වෛරස් නැත්තම් මේ වගේ මේ ආසාදන මේ මේ බෝ වෙන රෝග සහිත මේ වගේ සිද්ධි නැති වුණාම මේක මේ ව්‍යවසනයක්නේ. මේවා වෙනම ඒවා අරගෙන කන්ටේනර් ලැබ්ස් වල ඒ සියලුම පහසුකම් සහිතව පරීක්ෂණ වලට භාජනය කරලා තීන්දු වෙන ගන්නවා. නමුත් අපි සාමාන්‍ය ක්‍රමවේදයේ ඔස්සේ තවමත් ඒවා පරීක්ෂණ කරන්නේ. මේ ඒක තියෙන ඒක බයනකක මම මේ කියන්නේ. ඔබතුමාලා සාහිතියක් දෙනවා. ඔබතුමාලාගේ රැකියක් තිබුණා නම් තාවකාලිකව තමයි කරන්නේ. මම ඒකයි කිව්වේ. දැන් මේක කටයුතු කළ යුත්තේ සිදු කළ යුත්තේ ඇත්ත වශයෙන්ම මේ සියලු දේවල් ගැඹුරින් අධ්‍යයනය ලක් කරලා යම් තීරණයක් ගත යුතුව තිබෙනවා. අපි ඒක මට එකපාර මෙතන කියන්න බෑ මොකද්ද කළ යුත්තේ කියලා. හැබැයි මට පැහැදිලිව පේනවා මේ මෙතන ප්‍රශ්නයක් තියෙනවා. චීන ජාතිකයන් විශාල ප්‍රමාණයක් ලංකාවට එනවා. ඒ වගේම අපේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ චීනයේ සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන්ව මෙහෙට ගෙන්න ගත යුතුව තිබෙනවා. ඒ වගේම ඔවුන්ව ගෙන්න ගති ගැනීමේදී එකපාරට ඔවුන්ව ගෙන්නගෙන එයාපෝට් එකෙන් අරගෙන මේ තව කොහෙර දාලා මේ පරීක්ෂාවට ලක් කරලා ගෙන්න ගන්නවද? එහෙම නැත්නම් චීන රජයත් එක්ක කතා කරලා ඒ දියුණු රසායනාගාර තුල පරීක්ෂා කරලා ඒ සියලු දේවල් මේ හරියට ඒ වෛරසය මේ ශරීරගත වෙලා නැහැ කියලා හඳුනාගෙන මෙහෙට ගේනවද? ඒක තීරණය කළ යුතුව තිබෙනවා. ඒක මම සෞඛ්‍ය අමාත්‍යවරයා නෙමෙයි. හැබැයි ඒ වගේම මේ මේ සම්බන්ධයෙන් මේ විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවකින් තීරණ ගත යුතුයි කියලායි අපි විශ්වාස කරන්නේ. නමුත් ඒ අංශම කියනවා මේක පිළිගන්න පුළුවන් ක්‍රමවේදයක් නැහැ කියන එක. අන්න ඒකයි මම මේ කියන්නේ. එතකොට දැන්
At the Shema, then I curl, I was a Kriamar Gananti, by Kriamakran, Berilatino. Have I made virus then? Avilatibunani, virus, Matamilatibune. Now Tapican, Mevagi, Prasna, Kapuhame, may nay, Ekadavashi into the Naganoni. Ekadavashi Krame, the Atram Bahuka, Anukamaker, like a pure Arganatino, Aluti, Rasanagar, Kisi, Sami Sakaskali to the Kienaker, Pilibado, Adine good curlatino. Ivartatino, other one and Hula Bahalabalan. It was a prostitute with enemy. Biosafety level 3 watt Tiena Rasanagar at Tulatamai, Meo Hariakar, Parisha Kalyute, a Padirogino. The Ubutumalahano Kiena again, biosafety level 3 Kiena Rasanagar, Rasanagar Apetino, the Gilanikako. It got acre, huh? අඩුපාඩු ඕන තරම් තිබුණා. දැන් මම අධ්‍යාපනය මැතිවරයෙක් ඉදිරියේ මමත් බැලුවේ අපේ අධ්‍යාපනයේ තිබ්බ අඩුපාඩු හදන්න තමයි. සෑහෙන වෙනස්කම් කරන්න උත්සාහ කළා කරත් එක්ක. ඒ වගේ අපි හැමෝම බොහෝ දේවල් කළ යුතුව තිබුණා පක්ෂ විපක්ෂ ભેදකින් තොරව. ඉතින් ඒක එහෙමම තත්වයක් නැහැනේ අපේ රටේ. අපේ රටේ නෙවෙයි ලෝකෙම නැහැනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ අතීතයේ මෙහෙම වුණ නැහැ කියලා ඉවරලා දැන් වර්තමානයේ මේ වගේ ව්‍යවසනයක් ආපුවම අතීතයේ මේ විශාල ප්‍රමාණ වලින් මේ මේ මිනිසුන් ජීවිතක්ෂර පත්‍ර දැන් මම ඔබට කිව්වා මීට අවුරුදු 100කට ඉස්සෙල්ලා කොතරම් ප්‍රමාණයක් මේ 1918 20 වගේ කාලවල මිලියන 500කට මේ වෛර මේ වෛරස ආසාදනය වෙලා තියෙනවා විශේෂයෙන් HN නැත්නම් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය. එතකොට මිලියන 100ක් මරණයටපත් වෙලා තියෙනවා. මේ වගේ මේ ව්‍යවසන ආපුවම ඉතින් ඒ නිසා තම සමහර රහස් තොරතුරු සොයන අංශ කියනවා මිලියන මේ මේ හය 60ක විතර කෝටි 6කට වැඩි ප්‍රමාණයකට මේ මේ ජීවිතක්ෂේපපත් වෙන්න තියෙන ඉඩකඩකුත් තියෙනවා කියලා. ඒක වෙනවා කියනවනේ ඉඩකඩක් තියෙනවා කියලා. විය වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. නමුත් මේවා කෙරෙහි අවධානය යොමු කරන්න ඕනේ අතීතයේ මෙහෙම වෙලා තියෙනවා. දැන් අංශ මෙන්න මෙහෙම කියනවා. එතකොට මේ වගේ දැනට මේ මේ විශාල ප්‍රමාණ වලින් මේ ආසාදනය වෙමින් පවතින ලංකාවෙත් දැන් හොයාගෙන තියෙනවා. ඒ ලංකාවේ හොයාගත්ත කාන්තාවගේ හැසිරීම රටාව හොයාගෙන තියෙනවා මම දන්න විදිහට. මේ ඒ කටයුතු කරපු ආශ්‍රය කරපු හැසිරීච්ච තැන් හොයාගෙන තියෙනවා. ඉතින් එතකොට මේ මගින් තව ගණනාවකට බෝවිය හැකියව තිබෙනවා. එතකොට දැනටත් චීන ජාතිකයින් කටුනායක ගුවන්තොට පොලින් ඒ කම්කරුවන් ලෙස සහ විවිධ මේ සේවය සඳහා පැමිණෙමින් පවතිනවා. එතන ඇවිල්ලා වෛද්‍යවරු දෙන්නෙත් තියාගෙන මේ මේ උෂ්ණත්වය පරීක්ෂා කිරීමෙන් පමණක් මේ ආසාදනය වුණා කියලා තහවුරු කරගන්න බෑ කියන එකත් දැන් ඔක්කොම පිළිගන්නවා. ඉතින් එතකොට මේ අපේ රට තුළට මේවා මේ 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 මේවා මේ අපේ රටේ දරුණු පරපුර දරුවෝ පිළිබඳව අපිට අවධානය අපි හැමෝටම දරුවෝ ඉන්නවනේ. අවධානමක් නැද්ද? දැන් මේ කාලේ මේ හැමෝම බයෙන් ඉන්නේ. දැන් තව ටික දවසක් යනකොට පාසල් යවන්නත් දෙමෝපියෝ මේ මේ බය වෙන්න පුළුවන්. මම දැක්කනේ ඒ දවස්වල සහරාන්ගේ බෝම්බේ වැදුනහම මේ මේ කොච්චර අමාරුද පාසල් ටික අරගන්න අමාරුනේ මේ මේ ඒ වගේ තත්ත්වයක්. දැන් මේක එහෙම නෙමෙයිනේ. ඊට වැඩිය බරපතල තත්ත්වයක්. ඉතින් ඒ නිසා මේ අපි මේ පිළිබඳව අපි මේ මේ ඇත්තටම මේ සාමාන්‍යයෙන් මම ඔය මේ දේශපාලනේ අල්ලලා මේකෙන් ගන්න වාසියක් හදනවා නෙමෙයි. අපි ඔක්කොම එකතුලා මේකට මුණ දෙන්න ඕනේ. මේවා වැරදි දිනන හරි ගස්ස ගන්න ඕනේ. නැතුව දැන් ලේ වලින් ලේ පරීක්ෂා කරලා මේ වෛරසය හොයාගන්න පුළුවන් කියන දේශපාලනඥයෝ ඉන්නවනේ. ඉතින් මේ 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 මේසි පිළිබඳව විශේෂඥයෝ කියන්නේ වෙන කතාවක්නේ. ඉතින් ඒ කියන්නේ ඒක නම් මේ මේක ගැඹුරට දැන් මම අධ්‍යාපන අමාත්‍යරයෙදි මොකක් හරි විභාග දෙපාර්තමේන්තුවේ අතර මොකේ කර ප්‍රශ්නයක් ආවම මම ගැඹුරටම අධ්‍යයනය කරනවා. ඒකට විශේෂඥයෝ ඔක්කොම ටික ගන්නවා. අරගෙන විවිධ පැතිකඩවල වලින් බලලා ඒකට අවශ්‍ය පියවර ගන්නවා. කුමක් කළ යුතුද කෙසේ කළ යුතුද කියලා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට, වැමතිවරයෙ විදිහට හෝ ආණ්ඩුව විදිහට හෝ ඒකත් මේ තත්ත්වල් හරියට වටහා ගත යුතුව තිබෙනවා කියන එකයි මම විශ්වාස කරන්නේ. ඔව් රජේ වෛද්‍ය දැන් මට මේ මට පේන විදිහට රජේ වෛද්‍ය නිලධාරී සංගමය සහ
බොහෝ අය මේක ප්‍රශ්නයක් නොවේ කියලා කියනවා නම් ඉතින් එහෙම හිතා ගන්නකො. දැන් මමත් මේ විශේෂඥයන්ගෙන් අහලානේ මේ තොරතුරු කියන්නේ. දැන් රජයේ වෛද්‍යින්දාරගේ සංකේපේ කිසිම දෙයක් ප්‍රශ්නයක් නැහැනේ දැන්. අපේ ආණ්ඩුව කාලේ හැමදාම ප්‍රශ්න. සියලු දේවල් ප්‍රශ්න. දැන් බඩු මිලේ ප්‍රශ්නෙකුත් නැහැ. මේ ආසාදන නෙමේ ඌට වැඩිය ලොකු එකක් වුණත් ප්‍රශ්නයක් නෙමේ මේක ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නෙමේ. ඉතින් ඒ නිසා මේ මේ ඒගොල්ලෝ කියන එක හොඳ නම් ඉතින් මේක ප්‍රශ්නයක් නැත්තම් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි අපිට යුතුයකමක් තියෙනවා දේශපාලඥයෝ වශයෙන්ුත් මාධ්‍යවේදී වශයෙන්ුත් මෙතන ඊට වැඩිය ප්‍රශ්නයක් තියෙන බව අපිට පේන නිසා මේ අපි යොමු කළ යුතුව තියෙනවා මේ ප්‍රශ්න ගැන. ඉතින් බලමු අපි එහෙනම් ඊළඟ දවස් ගණනාවේ තව ඉදිරි කාලේ මේ අපි බලාගෙන ඉමු. ඉතින් අපිට අපිට කරන්න පුළුවන් ඒක විතරනේ. පුළුවන් හැබැයි මේ ඕක විතර ඕකනේ දාන්නේ ඔයාලා ඒක දාන්න බං. අපි හෙට හවස 3ට හම්බ වෙනවා. හෙට හවස 3ට කෘත්‍යාධිකාරි මල්ලේ හමු වෙනවා. පක්ෂයක් විදිහට අපි එහෙම තවම සාකච්ඡා කරලා නැහැ. ඉතින් කොහොමත් අපි ආණ්ඩුව හදපුවාම අපිට මේ ජනාධිපතිවරයා වෙනස් කරන්න බැරි වෙයිනේ. ජනාධිපතිවරයා ඉන්න අවුරුදු 5කට ඉපත් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ආණ්ඩුව වෙනස් කරපුවාම කොහොමත් ජනාධිපතිවරයා විදිහට එතුමා ඉඳි. එකෙන් අදහස් වෙන්නේ අපි එතුමා එක්ක ආණ්ඩුව හදනවා කියලා. ඉතින් අපි ආණ්ඩුවක් හදපුවාම ආණ්ඩුව අපේ ඔක ඉතින් ජනාධිපතිවරයා ආපහු ජනාධිපතිවරයා තියන්න වෙනස් කරන්න බෑනේ. අර අරක ටිකක් දානව නේද? නැත්තම් ඊට වැඩි වෛරස් එකක් මේක කොරෝනා එක. දැන් අපි මේ පිළිබඳව සියලු සාකච්ඡා අවසන් කරන්න තමයි හෙට හවස 3ට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ කැඳවලා තියෙන්නේ. එතකොට පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරය තීන්දුව මත ඒ හෙට හෙට තීන්දුව ගනී. මට තේරුණා අපික. ඔව් කෘත්‍යාධිකාරී මල්ලේ සාකච්ඡා කරලා ගන්න ඕන එක ගමු අපි. ඒකයි මම කිව්වේ පාර්ලිමේන්තු බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්තෙන් ගන්න ඕන තීරණයක් ගන්න අපි ඕනේනේ. ඒ තීරණය ගත යුත්තේ පාර්ලිමේන්තේ මන්ත්‍රීවරුන්ගේ සහ මේ අපි හැමෝගෙම බහුතර එකගතාවේ මොහොම ප්‍රජාතන්ත්‍රවාදී විදියට. ඉතින් ඒක අපිට ගන්න පුළුවන් හෙටින් පස්සේ. නෑ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් හිස් වුණාම පාර්ලිමේන්තු වේ මහලේකම්වරයා දැනුවත් කරනවා. විශේෂයෙන්ම මැතිවරණ කොමිසමට සහ අපේ මැතිවරණ කොමිසමට දැනුවත් කරපුවා. මැතිවරණ කොමිසමෙන් පක්ෂයේ මහලේකම්වරයාට එවනවා ඒ වෙනුවට නමක් නම් කරලා එවන්න කියලා. ඒ අනුව තමයි අපි නම් කරලා යැව්වේ. විශේෂයෙන්ම ඒ නම ඇත්ත වශයෙන්ම අපි එක්සත් ජාතික පෙරමුණ විදිහට ඉල්ලද්දී විවිධ සංවිධානවලට විවිධ පක්ෂවලට අපි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දුන්නා. විශේෂයෙන්ම දැන් වෙනත් පක්ෂවලට දැන් ඕකත් ඔය 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 මන්ත්‍රී ධූරයත් අර සිවිල් සංවිධාන ඇතුළු ඒ විවිධ කණ්ඩායම් නියෝජනය කරන්න දුන්න මන්ත්‍රී ධූරයක් තමයි ජයම්ප්‍රති වික්‍රමරත්න මැතිතුමා නියෝජනය කරේ. ඉතින් ඒ කණ්ඩායම් වලින් තමයි මේ නම ඇවිල්ලා ඒගොල්ලන්ට තිබ්බ කෝටා එක තමයි මේ ලබා දුන්නේ. ඒ කෝටා එකට තමයි සමරත්නප්‍රිය මැතිතුමා පත් කරේ. ඒක ඇත්තටම අපේ පක්ෂේ පත් කිරීමකුත් නෙමෙයි. මොකද ඕනම පක්ෂයක් පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදිද්දී විවිධ ඇග්‍රීමන්ට්ස් තියෙනවා. මේ මේ එකතු වීම තුළ දැන් වෙන වෙන පක්ෂ සහ කණ්ඩායම් සිවිල් සංවිධාන එක්ක
hisu menteri dure tamai egalo namkal lewe eka mama mahalekam pada vidiyata mathiwanna komisimata namkal lewwa jathika rashtriya nomara gathuna ne ehema unawanne ehenam mituma patenne ne ehema gan අත වශයෙන්ම වර්කින් කමිටි එක බොහෝ අය පත් කරලා තියෙන දැනට අර පරණායම තමයි ගොඩක් වශයෙන් එක්කෙනෙක් දෙන්නෙක් ඇරුණාම අනිත් ඔක්කොම මම හිතන්නේ පත් කරලා ඒ ප්‍රශ්නේ නැහැ මට අපිට ඕන නැත්නම් අපි මේ බලන තුනක් කොයි අර දියන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ මේ රටේ තියෙන ප්‍රශ්න ඔබතුමාලට නැහැ එකම අදහසක් නැහැ. නෑ 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 මේ තියෙන ප්‍රශ්න අනු අදහස් අනු තුනක් තියලත් මදි. මෙතන මෙතන දැන් මෙතන ඉන්ෆ්ලුවෙන්සර් ගන්න ඕනේ අතර ගන්න ඕනේ බඩු මිල ගැන තව තැනක ගන්න ඕනේ මේ 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 බොන්ඩ් එකේ ඇති වෙච්ච අත්ය ගැන ඒකෙන්ද අත්ත වශයෙන්ම සිරිකොතේ අපි එකක් කරනවා ඊට අමතරව අතන විපක්ෂ නායකයාරල එකක් කරන එක බොහොම හොඳයි තවත් අපි බැලුවේ මේ තවත් සන්ධානයේ කාර්යාලයක් හදලා ඒ කාර්යාලේ තව දෙකක් තියන්න පුළුවන්ද කියලා දැන් මේ ආණ්ඩුව කියපුවා ගොඩක් දේවල් කරන්නේ නැහැනේ දැන් බලන්නකෝ මාස කීයද ගියේ කියලා දැන් අ බලන්න එක ඔය කෑ ගහපු පාරට බහපු එක්කෙනෙක් කෑ ගහ ගන්නවද කියලා අපි වැඩි කරපු රාජ්‍ය සේවකගේ රුපියල් 3000 වැඩි කරන්න මේ වැඩි කරේ නැහැ අපි වැඩි කරපේ. අද කවුරුත් එළියට කිහිල්ල එළියට කතා කරන්නේ නැහැ. ආ අතිකාල දීමන ඔක්කොම ඕව ටයිම් නවත්තලා තියෙනවා. රාජ්‍ය සේවකයන්ට මං හිතන්නේ අර පරිසම් දුන්නද මන් දන්නේ නැහැ. මෙච්චර වැටුප් වැඩි කරලා මෙච්චර කරලා සේරම කරලා අන්තිමට ඒකත් නැහැ. දැන් තැපල් සේවකයන්ගේ අඳුන් ගන්න දුන්නේවත් ඔක්කොම කපලා දානවා. ඉතින් ඒ නිසා බඩු මිලේ ඉඳලා මං දැක්ක එක Facebook එකේ මේක තියෙනවා බඩු මේ මේ හාල් මිල हाल मिल वैडीना वैली वैली पस मिल अडू ना गया वैली पास अडूल अतर मैं मे लाभगा इधन सा मे मे प्रवृत्ति साका तभी पीली बदो आप इतिहास विपक्ष इन कल एम दिख तू ना तवता खोई मिले अरे दिन बहुत